ඔම ස්තුතියි සුභ උද සන්ධෑවැක් වේවා. මගේ ඉදිරිපත් කිරීම මම ස්ලයිඩ් සේරම සිංහලෙන් හැදුවේ. නමුත් ඉදිහිටලා මම ඉංග්‍රීසි වචන පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා. මා දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩම් සම්බන්ධයෙන්. මේ ව්‍යාප්තය MCC ව්‍යාප්තය කියන්නේ මොකක්ද කියලා ඉස්සල අපි සලකා බලන්න ඕන. ඒ එම ප්‍රොජෙක්ට් එකෙන් අපිට ලංකා රජයට මිලියන් 480ක ප්‍රධානයක් ලැබෙනවා. එය ලෝන් එකක් නෙමෙයි, ප්‍රධානයක් කියන එක මතක තියාගත යුතුයි. මේ ව්‍යාප්තයෙන් කරුණු තුනක් සම්බන්ධයෙන් මේ මුදල් වියදම් කිරීමට බලාපොරොත්තු වෙනවා. එකක් තමයි ප්‍රවාහන පත් යටිදල් පහසුකම් තිබීමේ මහාචාර්ය කුමාරගේ මහත්මයා ඒ ගැන කතා කරා. ඊළඟට මාර්ග පද්ධතිය දියුණු කිරීම ගැන දැන් ආචාර්ය සමන් මහත්මයා කතා කරා. ඊළඟට ඉඩම් අංශය සඳහා තමයි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මගේ මේ අදහස් ඉදිරිපත් කරන්නේ ඉඩම් අංශය ගැන පමණයි. මේ ඉඩම් සම්බන්ධයෙන් මේ ප්‍රොජෙක්ට් එකට සලකා බැලීමේදී මීට ඉහත නොයෙකුත් අධ්‍යයන කළා තියෙනවා. හාවඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යයනයක් කරා, ලෝක බැංකුවෙන් අධ්‍යයනයක් කරා, ඒ වගේ අපේ රජයේ වෙන වෙන දෙපාර්තමේන්තු එක්කහු වෙලා අධ්‍යයනය කළා තියෙනවා. එම නිසා සියලු අධ්‍යයන අවබෝධ කරගෙන තමයි ලංකා රජයෙන් MCC ආයතනයට මේ ඉඩම් සම්බන්ධයෙන් කළ යුතු කුමක්ද කියන එක දන්වලා තියෙන්නේ. අපි බලමු මොනවා ගැනද අපි මේ ඉඩම් සම්බන්ධයෙන් කතා කරන්න කියලා. මේ මම කතා කරන්නේ අර කිව්වා වගේ ප්‍රොජෙක්ට් ડોකියුමන්ට්ස් තාම අපිට ලබා ගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඉන්ටර්නෙට් එකට ගියත් තොරතුරු තාක්ෂණයේ කිව්වට ලබා ගන්න පුළුවන් කිව්වට ඒවා ලබා ගන්න බැහැ. නමුත් ඒ දැන් තියෙන දක්ත අනුව තමයි මම ඉදිරිපත් කරන්නේ. පළවෙනි මෙම්ම තියෙන්නේ ඉඩම් ඔප්පු නොමැති රජයේ ඉඩම්වල හිමියන්ට ඔප්පු ලබා දීම. ඒක තමයි පළවෙනි කාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් කැඩැස්ත මැනුමක් කළා ඒ ඉඩම්වලට ඔප්පු ලබා දීමට සිටියම් පිඹුරක් ලබා හදලා දෙනවා. ඒක සම්බන්ධයෙන් පාසල් ෆැබ්‍රික් කියන තාක්ෂණය පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පාසල් ෆැබ්‍රික් කියන තාක්ෂණය අද විම්සවියෙන් කරගෙන යනවා. එම නිසා පාසල් ෆැබ්‍රික් කියන තාක්ෂණය අදත් ලංකාවේ කරගෙන යන තාක්ෂණයක්. නමුත් අර ඔප්පු ලබා දීමට ඉක්මනට කිරීම සඳහා තමයි මේ තාක්ෂණය පාවිච්චි කරන්නේ. ඊළඟට ඉඩම් ලියාපදිංචි කාර්යාලවල වැඩි දියුණු කිරීමට පරිගණන පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තක්සේරු දෙපාර්තමේන්තුව දියුණු කිරීමට තක්සේරු දෙපාර්තමේන්තුව කැඩැස්ත මැනුම් තියෙන තැන්වල මම ඉතන හැටියට පරිගණන පාවිච්චි කිරීමෙන් ඒ දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රජයේ ඉඩම් ලේඛනයක් සාදීමට, එහෙම නැත්නම් ස්ටේට් ලෑන්ඩ් බැංකයක් සාදීමටත් බලාපොරොත්තු වෙනවා. මේ අංශ තුන තමයි ඉඩම් අංශයෙන් කෙරෙන්නේ. ඉතින් ඉඩම් අංශයට බලාපොරොත්තු වෙන්නේ මේ අංශ තුනට ක්‍රියා කිරීම සඳහා. මේ ඉඩම් අංශයට මිලියන් 67.3ක් වෙන් කළා තියෙනවා. ප්‍රවාහන අංශයට වගේත් මම හිතන්නේ බස් රථ සඳහාටත් අඩු ගාණක් තමයි, 114ක ගාණක් තමයි ඒ ලෝන් එකෙන් ග්‍රාන්ට් එකෙන් ලැබෙන්නේ. ඉතින් ඒ අංශ වෙන වෙනම වෙලා තියෙනවා කොහොමද ඒ මුදල් වියදම් කරන්න කියලා. ඉඩම් ඔප්පු ලැබීම හා කැඩැස්ත මැනුම සඳහා මිලියන් 23ක් පාවිච්චි කරනවා. ඔප්පු ලේඛන දියුණු කිරීමට මිලියන් 11ක් පාවිච්චි කරනවා. තක්සේරු පද්ධතිය දියුණු කිරීමට මිලියන් 19ක් පාවිච්චි කරනවා. ඉඩම් වල හිමිකම ලබා දීමට මිලියන් 19යි. ඉඩම් ප්‍රතිපත්ති දියුණු කිරීම සඳහා මිලියන් 6කුත් පාවිච්චි කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ විදිහට තමයි මේ ප්‍රොජෙක්ට් එකෙන් ලැබෙන ග්‍රාන්ට් එකෙන් ඉඩම් සම්බන්ධයෙන් ලැබෙන මිලියන් 67.3 පාවිච්චි කරන්න. මේ දැන් මම හිතන හැටියට මම පත්‍රවලත් කියවලා තියෙනවා සෑහෙන්න. මේ MCC ග්‍රාන්ට් එක ක්‍රියාත්මක කිරීමට අපට නව නීති පද්ධතියක් අවශ්‍යයි කියන එකයි මම දැන් කතා කරන්නේ. දැන් අපි සියලු දෙනාම දන්නවා මේ සම්බන්ධයෙන් පත්‍රවල අපි නොයෙකුත් දැකලා තියෙනවා මේ සම්බන්ධයෙන් කතා කරනවා. පළවෙනියෙන්ම හිමිකම් ඉඩම්
අහිමි අයට ඉදම ඔප්පක් ලබාදීමට ලබා ගැනීමට නීති පද්ධතියක් අවශ්‍යයි. මොකද දැන් තියෙන නීති අනුව එය ක්‍රියා කිරීමට බෑ. එම නිසා අලුතෙන් නීතියක් ඇති කර යුතුයි හිමිකම් ලබා දීමට. අනිත් එක ස්ටේට් ලෑන්ඩ් බැංකයක් හදන්න නම් තවත් නීති පද්ධතියක් ඇති කරන්න ඕන. මේ සම්බන්ධයෙන් තමයි නීති පද්ධති දෙකක් දැන් රජයේ යෝජනා කරලා තියෙන්නේ. ලංකාවේ අපි සියලු දෙනාම දන්නවා ඉදම් සංවර්ධන ආඥා පන්තියේ අර්ථයේ එල්ඩීඕ ග්‍රාන්ට් චටරේ ජය භූමි, ස්වර්ණ භූමි, රත්න භූමි යන ව්‍යාප්ති මගින් අඩු ආදායම් ලාභීන්ට ඉදම් වෙන් කළ මැනුවක් මැනුම් පිඹුරක් නැතුව ඉදම් ලබා දීලා තියෙනවා. මිලියන් 1.5ක් වමන ඉදම් කැබිලි මෙහෙම තියෙනවා ලංකාවේ. මේ ඉදම් වලට ඔප්පු ලබා දීමට පිඹුරක් අවශ්‍යයි, සර්වේ ප්ලෑන් එකක් අවශ්‍යයි. ඒක මේ ප්‍රොජෙක්ට් එක යටතේ කිරීමට බලාපොරොත්තු වෙනවා. කැඩස්ටර් මැනුවක් සාදලා ඒ ඉදම් වලට පිඹුරක් සාදලා ඉදම් ඔප්පු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉදම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයවල ඒ කියන්නේ ලෑන්ඩ් රෙජිස්ට්‍රීස් වල කාර්යාලය වැඩ දියුණු කිරීමට කම්පියුටර් තාක්ෂණය උපයෝග කරගෙන වැඩ පිළිවෙලක් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු ක්‍රම වේදයක් පරිගණන පද්ධතියක් ඇති කිරීමෙන් දියුණු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අංශ තුන තමයි කරන්නේ. ලංකාවේ ඉඩම් ගැන බැලුවත් ප්‍රතිපත්තියක් ගැන බැලුවත් එහෙම රජයේ ඉඩම් 182ක් තියෙනවා ලංකාවේ. මිලියන් 5.7 හෙක්ටාර් හතරක් රජයේ ඉඩම් තියෙනවා. පුද්ගලික ඉඩම් 118යි තියෙනවා. මිලියන් 1.2ක්. ලංකාවේ ඉඩම් පරිපාලනය කිරීම සඳහා මධ්‍යම ආණ්ඩුව සහ පළාත් ආණ්ඩුව යන දෙකම අවශ්‍ය පාලනය කරනවා ඉඩම්. ඉතින් ලංකාවේ ඉඩම් පාලනය කිරීමට මධ්‍යම රජය පාවිච්චි කරනවා. එක විදිහකට ඒක පළාත් පාලන අමාත්‍යංශත් වෙන විදිහට ඒව පාලනය කරනවා. එම නිසා පුද්ගලික ඉඩම් හිමියට මේ පුද්ගලික ඉඩම් තියෙනවා නම් ඒ පරිහරණය කිරීමට කිසිම බාධාවක් නැහැ. තමන්ගේ පුද්ගලික ඉඩම විකුණන්න පුළුවන්, මෝගේජ් කරන්න පුළුවන්, ඕන දෙයක් කරන්න පුළුවන් ඒ තමන්ගේ පුද්ගලික. නමුත් රජයේ ඉඩම් එල්ඩීඕ ලාභෙන්ට මෙහෙම කරන්න බෑ. උන්ගේ ඉඩම් විකිණීමට බෑ, උකස් කිරීමට බෑ, වෙන කත්තේ තම භාර්යාවට පවරනවත් බෑ එල්ඩීඕ ඉඩම්. එවැනි ප්‍රශ්නයක් තියෙන නිසා ඒවා වෙනස් කිරීමට නීති පද්ධතියක් අවශ්‍ය වෙනවා. ලංකාවේ ඉඩම් සම්බන්ධයෙන් ප්‍රධාන ආයතනය වෙන්නේ ඉඩම් අමාත්‍යංශය. නමුත් ඉඩම් වල අයිතිය වෙන වෙන ආයතන වලටත් තියෙනවා. අපි ගත්තොත් එහෙම RDA එක ගත්තොත් RDA ට තියෙනවා ඉඩම්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ගත්තොත් ඉඩම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. UDA එක ගත්තොත් එහෙම UDA එකටත් ඉඩම් තියෙනවා. එම නිසා මට දකින්න සභාපතිතුමා හිනා වෙනවා UDA එකට ඉඩම් තියෙනවා කිව්වම. ඉතින් රජයේ ආයතන අපි ගත්තොත් එහෙම වනරක්ෂණ දෙපාර්තමේන්තුව ගත්තොත්, කැලෑ දෙපාර්තමේන්තුව ගත්තොත් ඒ රජයේ ආයතන හැම එකටම ඉඩම් තියෙනවා. ඒක නිසා ඉඩම් අමාත්‍යංශය තනියම මේ පාලනය කිරීමට ඒගොල්ලන්ට නොහැකි. එම නිසා මගේ අදහස නම් ඉඩම් සම්බන්ධයෙන් ලෑන්ඩ් මැනුවල් එකක් හදන්න ඕනේ. මොකද ඉඩම් ගැන සෑහෙන නීති පද්ධති තියෙනවා. ඒ නීති පද්ධති එකක් එකෙන් එකට ගැලපෙන්නේ නැහැ. දැන් ආදි කාලේ හදපු ඉඩම් පති. එම නිසා ලෑන්ඩ් මැනුවල් එකක් සෑදීම මම හිතන හැටියට යෝග්‍යයි කියලා මම ඉදිරිපත් කරනවා. දැන් අපි ගනුමු මේ ඉඩම් 52 ස්ටේට් ලෑන්ඩ් ස්පෙෂල් ප්‍රොවිෂන් ඇක් කියලා එකක් තියෙනවා. ස්ටේට් ලෑන්ඩ් බැංක් ඇක් කියලා දෙකක් තියෙනවා. ඒ දෙක රජයෙන් තමයි මේ ඉඩම් සම්බන්ධයෙන් ආඥා 52 සාදලා තියෙනවා. මේ ඉඩම් 52ම පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට නොහැකි වුණා. ඒවා මොකද අර කිව්වා වගේ පළාත් ආණ්ඩුවටත් ඉඩම් සම්බන්ධයෙන් තියෙන නිසා මේවා යොමු කළා තියෙනවා. ටයිම්ස් අප් කියලා එකක් පෙන්නනවා අතන ඉක්මනට ඉවර කරන්නලු. මම ඉක්මනට ඉවර කරන්න තමයි ඊට අද දෙකක් දෙන්න. ඉඩම් එම නිසා මේවා දැන් පළාත් ආණ්ඩුවට යොමු කළා තියෙනවා උන්ගේ අදහස් ලබා ගැනීමට.
ස්ටේට් ලෑන්් ප්‍රවිෂන් ඇක්ක ඇයි අපිට එක අවශ්‍ය වෙන්නේ මෙම මෙම පනතේ මූලික අදහසමනේ රජ ඉඩම්වල පදිංචියට ඔප්පු ලබාදීමට වෙනුවෙන් තමයි හදන්නේ. මේ පන්ත ක්‍රියාත්ම කිරීම ගැන මට වැඩි අදහසක් ඔබ තුමාලාට දෙන්න බැහැමකොද ඒ පනත් අපිට ඉන්ටනෙට් එකෙන් හරි කොහොමකක් ඩවුන්ලෝඩ් කරන්න බෑ කොච්චර ඉන්ෆර්මේෂන් ඇක්ට එකක් තිබුණාට. ඒක ලොකු ප්‍රශ්නයක් කියලා මං හිතනවා මේ ප්‍රසිද්ධ කරන්න තිය. ඉන් පස්සේ තියෙනවා ස්ටේට් ලෑන් බැංක් ඇක් කියලක. ස්ටේට් ලෑන් ඒ කියන්නේ රජයේ ඉඩම් සම්බන්ධයෙන් පද්ධතියක් ඇති කළා ඩේටාබේස් එකක් හදීමට බලාපොරොත්තු වෙනවා. අද එහෙම ලේඛනයක් නැහැ ලංකාවේ. කිසි තැනකවත් ඉඩම් අමාත්‍යංශයට ගියත් මිලින්දොර දෙපාර්තමේන්තුවට ගියත් අපිට ලබා ගන්න බැහැ රජයේ ඉඩම් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා ස්ටේට් ලෑන්ඩ් බැංක් ඇක්ට් එකෙන් හදන්නේ ස්ටේට් බැංක් ලෑන්ඩ් බැංක් එකක් හදනවා. මේක කියක් මත වෙන හැටි මට වැඩි දුස්තර කියන්නට නොහැ කියන්න විදියක් නැහැ. මොකද මේ සම්බන්ධයෙන් වැඩි විස්තර කොහෙවත් හොයාගන්න බැහැ. නමුත් මම දකින හැටියට නම් මේ ක්‍රියාත්මක කිරීමේදී විශාල කොමිටි හදලා තියෙනවා කියලා තමයි පත්තරේ නම් තිබුණේ. පත්තරේ නම් තිබුණේ කොමිටි විශාල සංඛ්‍යාවක් හදලායි කියලා මේ ඇක්ට් එක ඇතුලේ. මම ඒ ගැන හරි විස්තරයක් කියන්න නොහැක. දැන් ස්ටේට් ලෑන්ඩ් බැංක් ඇක්ට් එකෙන් මොකද්ද වෙන්නේ? රජයේ සියලු ඉඩම් ඩේටාබේස් එකකට ඇති කළා ලංකාවේ තියෙන රජයේ ඉඩම් සියල්ලම ඇතුළත් කරනවා. ඊට අමතරව LRC ඉඩම් තියෙනවා 1972. ඒවා ගැන කිසි සමීක්ෂණයක් කරලා ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා. රජයේ ඉඩම් බෙදා දෙනීම සඳහා ක්‍රමවේදයක් ඇති කරනවා. රජයේ ඉඩම් බදු දීම සඳහා ක්‍රමවේදයක් ඇති කරනවා. මේ ස්ටේට් ලෑන්ඩ් බැංක් ඇක්ට් එකෙන් තියෙන විදිය තමයි. ඊළඟට පරිගණක ජාලයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. ඉන්ටර්නෙට් එකේ දාන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි ඇක්ට් එකේ තියෙන්නේ. ඉතින් මේවා තමයි මේකෙන් කරන්නේ. අරන් කියනවා වෙලාව හරි කියලා. ඉතින් මම ස්තුතියි කියලා නවත්තන්න වෙනවා.